සිංගපපුර ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසම පිළිබඳව වසන්ත සමරසිංහ මහතාද ඊය අම්බලන්තොටද අදහස් පල කළා. දැම් මේ ගිවිසුම නවත්තන්න තියෙන එකම පැත්තයි. පාර්ලිමේන්තුවට මේක දැන්න දාලා තියෙනවා. පාර්ලිමේන්තු විවාදයේදී මේක විරුද්ධ වෙලා මේක පරද්දන්න ඕනේ. පරද්දලා සිංගප්පූරුවට කියන්න මේක ජාතික ප්‍රශ්නයක් ලෙස දැන් ඇවිල්ලා තියෙන රටේ මේ ගිවිසුම ඉස්සරහට යන්න බෑ. නිසා පාර්ලිමේන්තුවල සම්මත කරපු ඇන්ටි ඩම්පින් කවුන්ටර්වෙන් ඩියුටිස් කියන ඇක්ට් එකයි, කියන්නේ ප්‍රපාතන විරෝධී ප්‍රතිතොලන බදු පනතයි, ආරක්ෂණ පිළිවෙල පනතයි නැන් රිවර්ස් කරන්න ඕනේ. ආන් ඒකට තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා මතක් වෙන්නේ, අපෝ පාර්ලිමේන්තුවේ දේවල් අත ඔස්සලා නැහැ නේ කියලා. ඒවට විරුද්ධ වෙන්න තිබුණේ එදා, පරද්දන්න තිබුණේ එදා නේ. දේව ඒව කරේ නැහැ මේගොල්ලෝ. පන්සලට ඇවිල්ලා ඉන්දියාවට මත්තල දෙනට විරුද්ධයි කියලා කියනවා. ඉන්දියාවට ගිහිල්ලා මට කමක් නැහැ කියනවා මත්තල දුන්නට ඉන්දියාවට. මේ ගිවිසුම අස්සම් කරද්දී රටේ නැති නීති දෙකක් මේක ඇතුළට දාලා අස්සම් කරනවා. මේ ගිවිසුමේ ප්‍රධාන අරමුණ වෙන්නේ ගැට් සම්මුතියේ 24 වෙනි වගන්තියක්, ගැට් සම්මුතියේ 25 වෙනි වගන්තියක්. භාණ්ඩ වෙළඳාම හා සේවා වෙළඳාම බලපාන මේ වගන්ති දෙක ඇතුළත් 52 ක්‍රියාත්මක කර ගැනීම. හැබැයි පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ 52 මාර්තු මාසේ 9. ජනවාරි 23 ගිවිසුම අස්සම් කරනවා. ගිවිසුම බඳින නීති ටික සම්මත කරන්නේ මාර්තු මාසේ 9. නීතිපති කොහොමද රටේ නැති නීතියකට අනුව ගිවිසුමක් අස්සම් කරන්න අවසර දුන්නේ නැතිද? මම කල්පනා කර බලන්න. ඒ කියන්නේ ඒ නීතිය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන වෙලාවේ සංශෝධන සහිතව නම් සම්මත වෙන්නේ. ඒ අනුව ගිවිසුම වෙනස් කරන්න වෙනවා.